අපි සූදානම් පිරාමීඩ පෙර සඳහන් කළා වගේම අද පිළිසඳර මෙතෙන් පටන් ආරම්භ කරන්නට අද සාකච්ඡාවට එක්කාසු වෙන්නේ අභිනවයෙන් මෙරට පාර්ලිමේන්තුවට තේරීපත් වුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඩුගොඩ වගේම එතුමන්ට තවත් සුවිශේෂ කාර්යභාරයක් ලැබිලා තිබෙනවා කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විදිහට මැති ඇමතිවරු ජනාධිපතියා ග්‍රාමාධිපතිවරයා මේ ආදී ප්‍රධානීන් එක්ක සම්බන්ධ වෙමින් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන එක්ක සම්බන්ධ වෙමින් සුවිශේෂ කාර්යභාරයක් කොළඹට ඉටු කරන්න එහෙම පසු විමක අද එතුමා අපිට මුණ ගැහෙනවා සුබෝදෑසනක් ආයුබෝවන් ඔබතුමා සුබෝදෑසනක් පළවෙනි පාරට අපි හම්බ වෙන්නේ මෙහෙම කතා බහ කරන්න ඡන්දෙට කලින් අපිට හම්බ වෙන්නට නොහැකි වුණත් ඡන්දෙන් පස්සේ ජයග්‍රහණය ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා ඔබතුමා මෙහෙම මුණ ගැහෙනවා ඔබ එක්ක මෙවර අපි පාර්ලිමේන්තුවේ දැකපු තත්ත්වයක් තමයි නවක මන්ත්‍රීවරු ගණනාවක් මෙවර පාර්ලිමේන්තුවට වරම් ලැබුවා. අපි නිකම් ප්‍රතිශතයක් විදිහට සංයුතිය ගත්තොත් එම තුනෙන් එකක පමණ ප්‍රමාණයක් නවක මන්ත්‍රීවරුන්ගෙන් මෙවර පාර්ලිමේන්තුව සමන්විත වෙනවා. ජනතා අපේක්ෂාව බවට එය පත් වුණා ඡන්දෙට පෙර ආතු කාලයක ඉඳලා ඒ අපේක්ෂාවත් ඒ අනුව ඉටු වෙලා තිබෙනවා. මේ නවක මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය ඔබ දකින විදිහට මොන වගේද මෙවැනි පාර්ලිමේන්තුවක මෙවැනි කාලෙක මෙවැනි නායකයෙක් මෙවැනි රජයක් තුල අපි එතනින්ම ආරම්භ කරමු. अतम प्रगीत मशेषेम स्तूतिवंतन सीयत नालिकावट मगे मेतिवर्ण काल सीमा तुलदीत मट विशाल वशे सहयोग नालिकावक वगेम मे अवस्था वक्र गुम मेतिवर्ण पशु हमुन सीयत नालिका हमुन प्रथम अवस्थाव मशेषेम मे अवस्था वक्र गण मगे जग्रहणे विनय विशेषेम कोलंब डिस्ट्रिक्टे मनाप अणु दिदाहक टासन प्रमाण मट लबादील कोलंब डिस्ट्रिक्टें हयवन स्थानेट एवागेम नवक अपेक्षें अतरी प्रथम स्थानेट विशेषेम कडुवेल आसने प्रमुख कोटगात कडुवेल आसने मनापतिस्दाहक मटलबादुन्ना मगे आसने हटियट ए जनता वेतुलु कोलंब डिस्ट्रिक्ट जनतावट मगे गौरवनीय प्रणामे पुदकरंट मम्मे अवस्था वक्करगन्नो विशेषेम प्रगीत अदास दक्कुव वगे मेवर मेतिवर्णय प्रतिपलात् दकीनोट अभी दकीन्ने अतीते मेतिवर्ण प्रतिपल सापेक्षव इताम प्रतिपल लबादुन मेतिवर्ण खटियट इसर अपिटार देशपालने कर्णकोट जनता क्यूव बड़गन ही तलतम चांद दीर्ण के समहार विविध देवा बेदनव चांद काल सीमा नमूद जनता मेवर ये बेदपु अपेक्षकेंट ये लबादन देव लबागत चंदे लबादून मेवर बहुतरा जनताव तमंगे वटिना मनापे तींदु करे रटे अनागते गनहितल बड़ गनहितल रट गनहितल तमई बहुतरा जनताव मेवर तमंगे वटिना मनापे पाविच करे मेतुल होंद प्रवणताव या कपि दाकिनवा वर्तमाने नवक मंत्रीवर असु देदेनेक पार्लिमेंट अलुतिंग अलुत्मुहुनु हटियट पत्तुना मेतु अभी देशपालन क्रियादा मेतु विशेष प्रवणताव्या दकीना मुखद अर अभी मे मेतिवर्ण आरंभकर्णकोट में प्रगीत जनतावगे मतयाक्तिब अभी मे देशीय विशिपाह मे पैक मते मे मतयात्तम मे मेतिवर्णे अभी आरंभकरे यतकोट अभी नमक अपेक्षकन हटियट अतरम अभी फैरणी अपेक्षा प्रहार इल्लकरे न मे मेतिवर्णे तो නමුත් ජනතාවට ලොකු විශ්වාසයක් ගොඩනැගුණේ නැහැ පැරණි පිරිස පිළිබඳව ලොකු විශ්වාසයක් ගොඩනැගුණේ නැහැ නමුත් ඒ පැරණි පිරිසත් අතරත් රටට වැඩ කරපු පිරිසක් හිටියා අපිට ඒ සියලු දෙනා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ මේ ප්‍රතිඵලයත් එක්ක බලනකොට ඒ පිරිස පිළිබඳව ජනතාව හිතලා තියෙනවා එතකොට අපිට නවකයන්ගේ එකතුවක් තුලින්ම පමණක් මේ රට අනාගතයේ ගොඩනගන්න පුළුවන් කියන මතේ මම නැහැ. මොකද අපිට පරිණත දේශපාලඥයන්ගේ අවශ්‍යතාවය මේ රට තුල තියෙනවා. ඒ අද්දකීම්. ඒ අද්දකීම් ඒ සෑම දෙයක්ම රටක් පරිපාලනය කරනකොට ඒ සෑම දෙයක්ගේම වටිනාකමක් අපිට තියෙනවා ප්‍රගීත්. එතකොට මේ තුනෙන් දෙකක තුනෙන් එකක් 225න් 82ක් කියන්නේ තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක්. එතකොට මේ ප්‍රමාණය තෝරාපත් කරගත්තේ ජනතාවට අලුත් අපේක්ෂකව හැටියට මේ රටේ අනාගතය පිළිබඳව යහපත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියන විශ්වාසයම තමයි ජනතාව මෙවැනි ආකාරය අපි ඉතාමත් ඉහලින් ඔසවලා තිබුවේ
විශේෂයෙන්ම හිටපු හමුදා නිලධාරියෙක් ඒ පිළිබඳව අපිට යම් කිසි විනයක් අපේ හමුදාව තුල අපේ වටා පිටාව තුල අපිට උගන්වලා තියෙනවා විශේෂයෙන්ම අපි දේශපාලනයට පිවිසි මා 2009 වර්ෂයේ දේශපාලනට එන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ පූර්ණ ආශිර්වාදයේ මැද්දේ රණවිරු අපේක්ෂකෙක් හැටියට මගේ දේශපාලන ඉතිහාසය තුළ වසර 11ක් දේශපාලන ඉතිහාසවල අපි කිසිදු වංචාවකට දූෂණයකට ලක්විච්ච දේශපාලඥයෝ නෙවෙයි ඒ පිළිබඳව ජනතාව අපි කෙරෙහි විශ්වාසය තිබුවා දැන් අපිට ප්‍රගීත් ඇත්තරම තියෙන්නේ මේ රටේ අපි අර්බුදයකට දැන් මුහුණ දීලා තියෙනවා විශේෂයෙන් අපේ රට පමණක් නෙවෙයි කොරෝනා අර්බුදය හැමේ සමස්ත ලෝකයේම පීඩාවට පත් වෙලා තියෙන අවධියක ඒ වගේම මේ රට අපි බාර ගන්නකොට 2019 වර්ෂයේ වර්තමාන ජනාධිපතිවරයා මේ රට බාර ගන්නකොට අපිට ලොකු ත්‍රස්තවාදයේ පිළිබඳව නැවත නැවතත් අපිට හිතන්නට කාලයක් එකතු කරගත්ත කාලෙක තමයි මේ රට අපි බාර ගන්නෙ වර්තමාන ජනාධිපතිතුමා මොකද පාස්කු ප්‍රහාරයත් එක්ක ජනතාවට අපි 2009 වර්ෂයේ මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා මේ රට නිදහස් නිවහල් දේශයක් බවට පත් කරලා මේ රටේ ජනතාවට නිදහසේ ත්‍රස්තවාදය අවසන් කරපු රටක් තමයි අපි බාර දෙන්නේ. ඉන් අනතුරුව 2015 ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ මේ රට බාරගත් පිරිස මේ රටේ ආරක්ෂාව පිළිබඳව කිසිදු තැකීමක් නොකොට ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කිසිම තැකීමක් නොකරපු පිරිසක් හැටියට රජයක් හැටියට තමයි අපි දැක්කේ විශේෂයෙන් මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ජනතාව නැවත වතාවක් ත්‍රස්තවාදය පිළිබඳව හිතන්නට පටන් ගත්තා විශේෂයෙන්ම අමු අමේ මහ දවාලේ ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කරලා අපේ අහිංසක කතෝලික භක්තිකෙන් 300කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරනකොට ජනතාවට නැවත වතාවක් දෙගිඩියාවකින් පෙළෙන්නට හිතන්නට කාලේ උදා වුණා ඉතින් මේ වාතාවරණයත් එක්ක තමයි ප්‍රගීත් අපි මේ රටේ ඉදිරියේදී මම කතා කරන්නම් ඒ සම්බන්ධයෙන් අපි මේ රට බාරගන්නේ අභියෝග රාශියක් මැද ඒකම කොරෝනා වසංගතයට අපි මූණ දෙනවා මේ ජයග්‍රහණයෙන් කරා යන අවධියක තමයි අපි නවක අපේක්ෂක හැටියට මේ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ඔබ මම අහපු කාරණාවට තැහෙන් තව බොහෝ පැහැදිලි කිරීමකුත් කරනු ලැබුවා උදුකට මැතුනේ දැන් මෙවර පාර්ලිමේන්තුව නවක අපේක්ෂකයෝ වැඩි දිනෙක වරම් ලැබපු පාර්ලිමේන්තුවක් වනවා වගේම මෙරට පරිණතම දේශපාලනඥයෝ විදිහට සලකපු ඇතැම් අය පවා ජනතාව ගෙදර තියවපු ගෙදර යවපු මැතිවරණයක් බවට පත් වෙනවා මේ හරි සුවිශේෂ මැතිවරණයක් වෙනවා ඒ නිසා කෙසේ හෝ වේවා ඔබේ කතාව ඇතුළත කියුණා ඔබේ දේශපාලන ගමන පිළිබඳව පසුගිය කාලය පිළිබඳව 2009 ඉඳලා ඔබ නියෝජනය කරන්නේ බස්නාහිර පළාත් සභාව එතකොට දැන් මේ වෙනකොට පළාත් සභා ක්‍රමය පිළිබඳව දැඩි කතාබහක් නැවත නැවතත් ඇති වෙලා තිබෙනවා දැන් ඔබ අහගෙන බලාගෙන ඉන්නත් ඇති මේ පිළිසඳරට සූදානම් වෙන අතරතුරේදීත් 2019 විතරක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජයෙන් කෝටි 22000ක් වෙන් කරලා තියෙනවා කියලා විසිරුවට පස්සේ වේදම තවත් ඉහළ ගිහින් කියලා අද ප්‍රධාන පත්‍රයක වාර්තාවක් ප්‍රධාන සිරස්තලයක් විදිහට ගෙනෙවිත් තිබෙනවා ඒ අතරෙදි අලුත් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා කියලාත් කියනවා පළාත් 9 වෙනුවට රුහුණු පිහිටි මායා නමින් රජකාලේ වගේ පළාත් සභා තුනකට බෙදලා මේ රට පරිපාලනය කිරීමට සහයෝගය පළාත් මට්ටමේ සහයෝගය ලබා දීම පිළිබඳව අවධානය යොමු වෙනවා කියලා. ඒතරේ ඔබ වැනි හිටපු නියෝජිතයෝ පිරිසක් තමන් නැවත වතාවක් මේ පළාත් සභා ක්‍රමයේ ඉල්ලමින් යම් අරගලයකක් තියෙනවා. එවැනි පසුබිමක පළාත් සභා ක්‍රමය ගැන ඔබේ අදහස ඉතාම වැදගත්. ඇත්තෙම ප්‍රගීත් මේක මම දකින්නේ මම පළාත් සභා ක්‍රමය තුළ හිටපු සමාජිකයෙක් හැටියට මෙහෙමයි මේකේ හොඳ පැති වගේම නරක පැති තියෙන්නට පුළුවන් නමුත් අපි විශ්ලේෂණය කරන්නට ඕනේ මේ පළාත් සභා ක්‍රමය තුළ මේ පරිපාලනමය පහසුව සඳහා ඇති කරගත්ත ක්‍රමයක් මේක මොකද අපේ රටේ පරිපාලනය කරන ප්‍රධාන ආයතන මීට පෙර 1987 මං හිතන්නේ මේ ක්‍රමය ආරම්භ කරන්නේ ඊට පෙර පරිපාලන ක්‍රම දෙකයි තිබ්බේ මධ්‍යම රජයේ සහ පළාත් පාලන ආයතන. එතකොට මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රට හඳුන්වලා දෙන්නේ ප්‍රධාන කාරණා කීපයක් මුල් කරගෙන විශේෂයෙන්ම බලය බෙදීම ඒ වගේම මේ රටේ පැවතිච්ච දශක තුනක ත්‍රස්තවාදයට පිළියමක් හැටියට මොකද ඒ උතුරු නැගෙනහිර ජනතාව ඉල්ලා හිටියා ඒගොල්ලන්ට
බලය බෙදලා බෙදලා දෙන්න කියන ඉල්ලීම කරා. ඒට ඉන්දියා රාජ්‍යයේ යම් කිසි බලපෑමක් මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරනකොට ඒ රජයන්ට තිබ්බා. එතකොට මේ වටා පිටාව තුල තමයි මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් තමයි පළාත් සභා ක්‍රමය ආරම්භ කරන්නේ. එතකොට මේ පළාත් සභා ක්‍රමයේ තුර වර්තමානයේ සාකච්ඡාවට බඳුන් වෙන කාරණේ තමයි වර්තමාන රාජ්‍ය අමාත්‍යවරයා රිය ඇඩ්මිරාල් සරත් වීරසේකර මැතිතුමා ප්‍රකාශ කරන්නේ. ඒ ප්‍රකාශයත් එක්ක තමයි මේක නැවත වතාවක් මේ අලුයට ගිනි තිබ්බාගේ මේක ආරම්භ වෙන්නේ. ජනතාව කතා කරන්න පටන් ගන්න. එතකොට එතුමා ප්‍රකාශ කරන්නේ මේ දශක ගණනාවක පළාත් සභා ඉතිහාසය තුලින් රටේ ජනතාවට යම්කිසි සේවයක් සිදු වුණාද මේ තුලින් මේ ක්‍රමය රටට වැදගත්ද ඒ පළාත් සභා ක්‍රමය තුලින් ඉටු වුණු කාර්යභාරයේ කුමක්ද මෙවැනි දේවල් පිළිබඳ විශ්ලේෂණයක් කළ යුතුයි කියන මතය තමයි රාජ්‍ය අමාත්‍යවරයා සිටින්නේ. එතකොට අපි ඇත්තටම මේක පූර්විකාවක් හැටියට අපිට මේ විශ්ලේෂණය කරන අවසාන වෙනතෙක් අපිට කියන්නට බෑ මේ තුලින් කුමන ආකාරයේ ප්‍රතිඵලයක් ලැබුණාද කියන එක පිළිබඳව අපිට ප්‍රකාශයක් නිකුත් කරන්න පුළුවන් කමක් නැහැ. අද වර්තමානයේ එතුමා ඒ විශ්ලේෂණය කරනවා ඇති. මෙච්චර කාලයක් තුල අපේ රටක් හැටියට රටේ ජනතාවට සිදුවුණු කාර්යභාරය කුමක්ද කියන එක පිළිබඳව. ඉතින් රටේ ජනතාව තුල යම්කිසි මතයක් ගොඩනැගිලා තියෙනවා ප්‍රගීත් මම මේක කියන්නට ඕනේ. මම මේ පළාත් සභා ක්‍රමය හරි කියලා කියන්න ගත්තොත් රටේ ජනතාව මා පිළිගෙහි යම්කිසි වැරදි වැටහීමක් ලබා ගන්නත් පුළුවන් මම දේශපාලඥයෙක් ඉඳලා. නමුත් බහුත් සමහර ජනතාව තුල තියෙනවා මේක සුදු අලියෙක් මේක අවශ්‍ය නැහැ මේ ක්‍රමය තුල ජනතාවට සේවයක් උනේ නැහැයි කියන මතයක ඉන්න ජනතාවකුත් මේ රටේ ජීවත් වෙනවා. මම මෙහෙම කාරණාවක් මෙතට එකතු කරන්නම්. මේ සම්බන්ධයෙන් අපි වාර්තා තිබුණා. දැන් මේ පළාත් සභාව තුල සිද්ධ වුණේ පළාත් සභාවෙන් උපයන ආදායම පළාත් සභාව නඩත්තු කරන්නම යෙදෙව්වා කියන එක. අර ඒක තමයි ඔතන කියන කාරණාව. ජනතාවට උණු සේවයකට වඩා පළාත් සභාව විසින් උපාදිනේ කරන ආදායම පළාත් සභාවට මේ දැන් බස්නාහිර පළාත් සභාව බස්නාහිර පළාත් සභාව නඩත්තු වෙන මේ දුණා කියන එක තමයි මෙතන තියෙන කාරණාව. ඒක එකතු කර ගන්න පුළුවන් මේ කතාවට. ඔව් ඒක නම් ප්‍රගීත් මම මොකද මම දේශපාලඥයෙක් නම රණවිරුවෙක් අපි විනයගරුක හැදුන දේශපාලනට ආවේ මේ අපි දේවල් හම්බ කරගන්න නෙවෙයි. නමුත් පළාත් සභා ක්‍රමය තුලින් තමයි මමත් පාර්ලිමේන්තු තුලට එන්න මේ අවස්ථාවට උදා වුනේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. පළාත් සභාව තුල තියෙන අමාත්‍යාංශ ම තමයි තියෙන්නේ. එතකොට පළාත් සභාව තුල උදාහරණයක් හැබැයි අපි ගත්තොත් මම මේක පැහැදිලි කරන්න මම උදාහරණයක් ගන්නම් ප්‍රදීප් ජනතාව මේ පිළිබඳ ලොකු දැනුමක් නැති හින්දා සෑම ශාස්ත්‍රයක් තුන අපි සෞඛ්‍ය ගත්තත් අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තත් දැන් අධ්‍යාපන ශාස්ත්‍රය තුල තියෙන බහුතරයක් පාසල් රටේ තියෙන අයිති වෙන පළාත් සභාවට. එතකොට මධ්‍යම රජයේට තියෙන පාසල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පළාත් සභා ක්‍රමය තුලින් පාලනය වෙනවා පරිපාලනය වෙනවා. එතකොට මේ පරිපාලනය තුල බස්න පළාත් සභා ක්‍රමය තුල ප්‍රගීත් මං සමස්තයක් වශයෙන් ගත්තාම ඇත්තටම වැඩක් කරන දේශපාලඥයෙකුට වැඩක් කරන්න පුළුවන් වටා පිටාව තියෙනවා. ඒක මම නැහැ කියන්නේ නැහැ. මම දකින්නේ ඔය නඩත්තුවට කියන මුදල මම දකින්නේ ඒක මං හිතන්නේ පළාත් සභාව වියදම් කරපු මුදල වෙන්නේ නැති මං හිතන්නේ ඔය ප්‍රකාශ කරන මම ඒ පිළිබඳව ලොකු දැනුමක් නැහැ ඔය ප්‍රකාශය පිළිබඳව. නමුත් පළාත් සභා ක්‍රමය තුල මම දකින්නේ පළාත් සභාව තුලින් යම්කිසි මේ ක්‍රමය ඇති කිරීම හෝ නැති කිරීම තුල ජනතාව හිතනවට වඩා මං හිතන්නේ ලොකු වියදමක් යනවනේ යන්නේ මේ මන්ත්‍රීවරුන්ට ගෙවන වැටුප් ප්‍රමාණය සහ ඔවුන් නඩත්තුවට යම්කිසි මං කියන්නේ පළාත් සභා පවත්වන දිනේට යම්කිසි මුදලක් වෙන් කරන්න වෙනවා සභාව පවත්වන්නට මේ වියදම් ප්‍රමාණය ඇරෙන්න මං හිතන්නේ පළාත් සභා ක්‍රමය තුල ඊට වැඩි වියදමක් යනවායි කියන එක පිළිබඳව මට ප්‍රකාශයන් නිකුත් කරන්න බෑ. මොකද පළාත් සභා මන්ත්‍රීවරයෙකුට ගෙවන වැටුපත් ඒ වගේම ඔවුන්ව නඩත්තු කරන්න යම් කිසි මුදලක් ඒ කියන්නේ අපි පළාත් සභා පවත්වන දිනේට යම් කිසි මුදලක් වියදම් වෙනවා. ඒ ඇරෙන්න මං හිතන්නේ කෝටි ඔච්චර ප්‍රමාණයක් වියදම් වෙනවායි කියන එක පිළිබඳව මට ලොකු සැකයක් තියෙනවා. නමුත් ප්‍රගීත් පළාත් සභාව තුලින් දැන් ඔය මං හිතන්නේ පළාත් සභා ක්‍රමය තුල සිටින ආයතන ප්‍රධානීන් හොඳටම දන්නවා මේ පළාත් සභා ක්‍රමය තුල අපි විශාල වැඩ කොටසක් කරා ප්‍රදී.
දැන් විශේෂයෙන් ගත්තාම පාසල් පද්ධතිය. පාසල් පද්ධතිය ගොඩනගන වැඩපිළිවෙලේදී පළාත් සභා ක්‍රමය තුල අපි විශාල වශයෙන් මේ පාසල්වල විදුහල්පතිවරු දන්නවා හොඳට. මේ පළාත් සභා ක්‍රමය තුල පැවතිච්ච ඒට අනුගත වෙච්ච පාසල්වල ප්‍රධානීන් ඒ වගේම සෞඛ්‍ය අංශ මේ සෞඛ්‍ය වෛද්‍ය රෝහල්වල ඉන්න ප්‍රධානීන් හොඳාකාරව දන්නවා ප්‍රගීත් මේ පළාත් සභා ක්‍රමය තුලින් අපේ ඒ ඒ ඒ ආයතනයට අපි මැදිහත් වීම තුලින් අපි විශාල වැඩ කොටසක් මේ පද්ධති සඳහා කරා ඒක කාටක්වත් නැහැ කියන්න බෑ මට මේ දැනගන්න ඕනේ එකම මේ මේක මධ්‍යම රජයෙන්ම දැන් මේ පාසල් අතර බෙදීම ඇති වෙන්නේ මේකත් එක්කනේ ජාතික පාසල් පළාත් පාසල් මේ බෙදීම ඇතුළේ ඊළඟට පහසුකම් පැත්ත. ඇයි මධ්‍යම රාජ්‍යයටම බැරි මේ පාසල් පද්ධතිය පිළිබඳවම අවධානය යොමු කරලා පාසල් සමස්ත පාසල්ම මේ රටේ පරිපාලනය සිදු කරන්න මධ්‍යම රාජ්‍යය නේද? මෙහෙමයි මධ්‍යම රජයෙන් තමයි මේක මම හිතන්නේ 1984 පෙර මේ පරිපාලනය කරේ මධ්‍යම රජයෙන්. නමුත් දිනෙන් දින රටේ තියෙන ජනගහනය වැඩි වීමත් සමග පාසල් පද්ධතියත් යම්කිසි සංවර්ධනයක් ඇති වුණා. ඒක පාසල් වැඩි වුණා. මොකද සරිල ඉන්න ජනගහනයට සරලන විදිහට පාසල් ක්‍රමය දියුණු කරන්නට ඕන ප්‍රගීත්. එතකොට අපිට 1987 තිබ්බ පාසල් පද්ධතියම නෙමෙයි අද රටේ පවතින්නේ. මම මේ උදාහරණ කරේ පාසල් ක්‍රමය ගැන ඔබතුමා කතා කරපු හින්දා. නමුත් පරිපාලනයේ වශයෙන් පහසු වෙනවා ඇත්තටම තවත් ආයතනයක් තුලට මේක බලය බෙදා හැරීම තුලින් පරිපාලන ක්‍රමය පිළිබඳ යම්කිසි පහසුවක් ඇති වෙනවා. මොකද අපි කියමු මධ්‍යම රජයේ මාසල් 10000ක් රටේ පාලනය කරන්න තියෙනවා නම් ඒක කොටස් දෙකකට බෙදලා තවත් ආයතනයකට මේක පාලනය කරන්න දීම තුලින් ඒ පරිපාලනයේ පිළිබඳ යම්කිසි පහසුවක් රටේ ඇති වෙනවා. ඒ පිළිබඳ අපි අවිවාදයක් නැහැ. නමුත් මේ තුලින් ඒ දැන් අපි මේක අහෝසි කරයි කියන්නකෝ මේ ප්‍රගීත් මේක අහෝසි කරයි කියලා මේ ඉන්න සම්පූර්ණ රාජ්‍ය සේවක ප්‍රමාණය අපිට අයින් කරන්න පුළුවන් කමක් නැහැ. මේ රාජ්‍ය සේවක ප්‍රමාණය අනිවාර්යෙන් මේ රාජ්‍ය සේවයේ ඉන්නවා. ඒගොල්ලන්ගේ අනිවාර්යෙන් පුනරාවර්තනීයදම් රජයෙන් වෙන් කරන්න ඕනේ. එතකොට ප්‍රාග්ධන වියදම් හැටියට රටේ ඒ පළාත් සභාව තුල වෙන් කරන මුදල් තමයි ඒ සංවර්ධන කටයුතු සඳහා අපි යොදවන්නේ. එතකොට මේ ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය ඉතිරි වෙයි මධ්‍යම රජයට ගන්නට පුළුවන්කම ලැබේ. නමුත් පුනරාවර්තන වියදම් වල කවදාවත් අඩුවීමක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට වැටුප් ගෙවන්න ඕනේ, වේතන ගෙවන්න ඕනේ, ඒගොල්ලන් අනිකුත් දීමනා ගෙවන්නට ඕනේ. මේ විශේෂයෙන්ම ඒ ආයතන නඩත්තු කරන්න යන වියදම් අපිට අඩු කරන්න පුළුවන් කමක් නැහැ. ආයතන වහලා දාන්න පුළුවන් කමක් නැහැ. ඒ ආයතන සතුව තියෙන රතවාහන, විදුලි බිල්, ජල බිල් මේ හැම එකක්ම අනිවාර්යයෙන්ම ගෙවන්නට ඕනේ. ඒ පුනරාවර්තන වියදම් වල වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රාග්ධන වියදම් අපි පාවිච්චි කරන්නේ ඒ පළාත් සභාව තුලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා තමයි ප්‍රාග්ධන වියදම් අපි පාර්ණය උපයෝගී කරගන්නේ. එතකොට ඒ වියදම් වලට අමතරව මං හිතන්නේ සබිකයෝ ඉන්න ගාන මේ සබිකයන් සඳහා ගෙවන වැටුප් සහ ඔවුන් දීමන සහ අනිකුත් ඒ කියන්නේ පළාත් සභාව පවත්වන දිනේට යන වියදම් ප්‍රමාණය හැරෙන්නට මම හිතන්නේ නැහැ. ඊට වඩා ලොකු වියදමක් පළාත් සභා ක්‍රමය තුල වෙන් වෙනවයි කියන එක. මොකද අපි ඇත්තටම පළාත් සභා ක්‍රමය තුල මා පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට මට විශාල සේවයක් කරන්න පුළුවන්කම ලැබුණ ජනතාව වෙනුවෙන්. මේ වැඩ කරන්න ඕමනාවක් තියෙනවා නම් ඒක පළාත් සභාවද පළාත් පාලන ආයතනයද පාර්ලිමේන්තුවද නෙවෙයි ප්‍රගීත්. ඒක තමන්ට ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඕමනාව තියෙන මහජන නියෝජිතයෙක් නම් ඒ අවස්ථාව හොයාගෙන ගිහිල්ලා හරි වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා පළාත් සභා ක්‍රමය තුලින් ආපු නියෝජිතයෙක් හැටියට මා දකින්න මම නම් දකින්නේ ඒක සුබවාදී පැත්තෙන්. මම ඒ ක්‍රමය තුල මට වැඩ කරන්න පුළුවන්කම ලැබුණ පළාත් සභා ක්‍රමය තුල මං හිතන්නේ අපි වංචා කරේ නැහැ, අපි දූෂණය කරේ නැහැ. පළාත් සභා ක්‍රමය තුලින් මං හිතන්නේ මම දකින කෝණයෙන් බලනවා නම් මගේ දේශපාලන ඉතිහාසය තුල මට විශාල වැඩ කොටසක් පළාත් සභා ක්‍රමය තුලින් ජනතාවට කරන්න පුළුවන්කම ලැබුණා. ඔව්, ඔබේ අත්දැකීමත් එක්ක ඔබ දකින ආකාරයේ පළාත් සභා ක්‍රමය පිළිබඳව අපි ඉදිරියට කතා කරමු. මේජර් ප්‍රදීප් උදුගොඩ අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් එක්ක මේ පිළිබඳව සහ අනෙකුත් කාරණා තිබෙනවා. දැන් අර හඳුන්වා දීමෙත් මම සඳහන් කරපු කාරණාවක් තිබුණා. තවත් වගකීමක් ඇතුවයි ඔබ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් විදිහට පමණක්ම නෙවෙයි නවක වුණත් ඔබට තිබෙනවා සුවිශේෂ කාර්යභාරයක් දිස්ත්‍රික්කයේ සම්බන්ධව කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විදිහට. ඔය පත්වීම් කරපු වෙලාවේ අපි
අපික මේ පත්‍ර වලින් මේ තොරතුරු දෙද්දි ජනතාවට හඳුන්වා දෙන්න කරෙත් හරියට අර සම්මාන උළෙලක නැගී එන එම නැත්තම් හොඳම මීළඟ නළුවා නිළිය තෝරනවා වගේ සම්මානයට පාත්‍ර කරනවා වගේ ජනතා මනාපය වැඩි ප්‍රමාණයක් අරගෙන අලුතින් උවත් තේරිපත් වෙච්ච වැඩක් කළ හැකියි කියලා විශ්වාසය තබපු පිරිසකට මෙවර ඒ තනතුර ලබා දුන්න බවක් අපට පෙනෙන්න තිබුණා සමස්ත රටේම තත්ත්වය ගත්තොත් බහුතරයක් දිස්ත්‍රික්කවල ඒ අනුව තමයි කොළඹින් ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ මොනවද දැන් අත තියලා තියෙන ව්‍යාපෘති සහ මොනවද මේ සම්බන්ධව aran තියෙන ආරම්භක ක්‍රියාමාර්ග අතම් ප්‍රගීත් මා ස්තුතිවන්ත වෙන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමත් විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමත් අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමත් මේ තිදෙනා එකතු වෙලා මේ ගත්ත තීන්දුව පිළිබඳව අතම් මා ගෞරවය ප්‍රකාශ කරන වගේම හොඳ තීන්දුවක් හැටියට මා දකින්නේ නවකීන් හැටියට අපිට උනන්දුවක් උවමනාවක් තියෙනවා මේ අපි පත් කරගත්ත දිස්ත්‍රික් කේන්ද්‍රයෙන් වැඩ කරන්න මේ අපිට හම් වෙලා තියෙන ස්වර්ණමය අවස්ථාවක් මේ තුලින් මා දකින්නේ අපි පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරු හැටියට අපිට විශේෂ අපිට ජවයක් තියෙනවා වැඩ කරන්න පුළුවන් අපිට අරමුණක් තියෙනවා වැඩ කරන්න පුළුවන් ඒ නිසා අපිට මේ දීලා තියෙන අවස්ථාව තුලින් අපි නියමාකාරයෙන් හොයා ගන්නට ඕනේ ඒ අදාළ දිස්ත්‍රික්කය තුල ඒ ජනතා මුහුණ පාන ගැටලු පිළිබඳව දැන් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මා මේ වෙනකොට සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය බාර අරගෙන මේ වෙනකොට මා වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා විශේෂයෙන්ම මේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවෙන සෑම සංවර්ධන ව්‍යාප්තියකම ඒක ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම පසු විපරම් කිරීම පිළිබඳ පූර්ණ බලතල අතිගරු ජනාධිපතිතුමා විසින් අපිට පවර්ලා තියෙනවා මේ තුලින් මා දකිනවා ප්‍රගීත් ඇත්තරම රජයක් විසින් වෙන් කරන මුදල් හරියාකාරව ඒ ව්‍යාප්ති තුලින් සිදු වෙනවද ජනතාවට කියන එක ප්‍රති විපරම් කිරීමට අපිට අවස්ථාවක් හම්බ වෙනවා ඒ වගේම මේ ප්‍රදේශවල පවත්නා ජනතාව මුහුණ දෙන ගැටලු මොනවද කියලා සොයලා බලලා ඒ ගැටලු වලට පිළියම් යොදන ආකාරයේ ව්‍යාපෘති ආරම්භ කරන්නට අපිට අවස්ථාව උදා වෙලා තියෙනවා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම අපි දකින ප්‍රධානතම ප්‍රශ්න අපි නිවාස ප්‍රශ්නය පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා කොළඹ ප්‍රදේශයේ අපි කොළඹ අගනගරයේ වුණත් සමහරු කියනවා මේක අගනගරයේ ඒ අගනගරයේ සුවිසල් මන්දිර තියෙනා වගේම අපාය තියෙනෙත් අගනගරයේ කියන එක ඒක අපි යථාර්ථයක් හැටියට පිළිගන්නට ඕනේ බහුතරයක් පැල්පත්වාසී ජනතාව ජීවත් වෙන ප්‍රදේශය තමයි කොළඹ අගනගරේ. එතකොට අපි මේ නිවාස ප්‍රශ්නෙට අපි විසඳුම් හොයන්නට ඕනේ. රජයක් හැටියට අපි ආරම්භ කරලා තියෙනවා මේ පැල්පත්වාසීන්ට නිවසක් ලබා දීමේ වැඩ කටයුත්ත අපි මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම සෑම ග්‍රාම සේවක වසමකම නිවාසයක් බැගින් නිවාස 14000ක් ගොඩනැගීමේ වැඩසටහන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම විරැකියාව පිළිබඳ අපිට ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම විරැකියාවට විසඳුමක් හැටියට මේ වෙනකොට අපොස සාමාන්‍ය පෙළ අසමත් ලක්ෂයකට රැකී රක්ෂා ලබා දීමේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම පිළිබඳව අපි කුමන අර්බුද රටහමුවේ තිබුණත් මේ කොරෝනා අර්බුද හැමුවේ ලෝකයේම කඩාගෙන වැටෙනකොට අපේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් අපි සංවර්ධන ක්‍රියාදාමයක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා විශේෂයෙන්ම කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ ව්‍යාපෘතිය මේ වෙනකොට අපි ආරම්භ කරලා අපේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා ඒ අතරම මේ රටේ පවත්න ප්‍රධානතම ප්‍රශ්නයක් හැටියට උපාධිධාරීන් 60000කට උපාධිධාරීන් සඳහා රජයේ රැකී රක්ෂා අවස්ථා ලබා දීමේ වැඩ කටයුත්ත මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා ඒ නිසා සමස්ත රටේ දැන් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම අපි මුහුණ දෙන තවත් ගැටලුවක් තමයි ප්‍රගීත් රථවාහන තදබදය අපිට විශේෂයෙන් දැන් අද මං උදේ එනකොට උනත් අපිට දකින්න ලැබෙන අපිට නියමිත වේලාවට අපිට බහුතරයක් ජනතාව වැඩිපුර ඉන්නේ පාරේ මේ කියන්නේ වාහන තදබදයත් එක්ක මේ රටට ආනයනය කරන වාහන ප්‍රමාණය හා සාපේක්ෂව මාර්ග පද්ධතිය දියුණු වෙන්නේ නැහැ එතකොට මාර්ගයට එන වාහන ප්‍රමාණය වැඩි වෙනකොට ඒක මාර්ගයට ඔරොත්තු දෙන්නේ නැහැ ප්‍රගීත් එතකොට මේ රටේ තියෙන වාහන ප්‍රමාණයට සරිලන නැත්නම් ඒ වාහන පාවිච්චි කරන මාර්ග වලට මාර්ගයන් වැඩි දියුණු කිරීමේ වගකීම රජයකට තියෙනවා
එතකොට අපි මේ ප්‍රවාහන පද්ධතිය ප්‍රවාහණය කරන යාන්ත්‍රණය ශක්තිමත් කරනවා වගේම ඒ ප්‍රවාහණය සඳහා භාවිතා කරන මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමේ වගකීමත් රජයන් හැටියට අපිට දැන් අපි ඉදිරියේදී කොළඹ වටරවුම් අධිවේගී මාර්ගය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල වගේම ඒ වගේම මොනරේල් සිස්ටම් එක මේ රටේ අපි ආරම්භ කරන මේ වෙනකොටත් අපි කටයුතු කරලා තියෙනවා ඉදිරියේදී අපි මේ කොළඹ ඩිස්ත්‍රික්කය තුල පවත්න මාර්ග තදබදයට පිළියම් හැටියට විශේෂයෙන්ම ගුවන්පාලම් ඒ වගේ අපි දැන් මේ වෙනකොට අපි සොයාගෙන තියෙන කොයි ස්ථානවලද වැඩියෙන්ම මේ බොටල්නෙක්ස් තියෙන්නේ කියන්නේ විශාල වාහන ප්‍රමාණයක් එක තැනකට ඇවිල්ලා හිර වෙන තැන් බොටල්නෙක් තියෙන තැන් අපි මේ වෙනකොට අපි හොයාගෙන තියෙනවා කුමන ස්ථානවලද කියලා අපි ඒ ස්ථානවල ඉදිරි කාල සීමාව තුළ ජනතාවට පහසු වෙන ආකාරයෙන් අපි මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කරනවා ඔබ මේ කියන්නේ හඳුනාගෙන තිබෙන බව බොහොම පැහැදිලි මේ මේ අදහස් දක්වීම ඇතුලේ මේ 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 ශේෂ්ත්‍ර සංවර්ධනයේ විය යුතුයි මේ ආදිවාසීන් ඇත්තටම මාර්ග තදබදේ ඊළඟට ජල ගැලීම් තත්ත්වයන් මේ මේ ඩිසිලස ජලය බැහැර නොවීම කුණු බැහැර කිරීම මේ ආදී ප්‍රශ්න ගණනාවක් ඔබ සඳහන් කරපු ඒවටත් අමතරවත් තියෙනවා මට මෙහෙම ගැටලුවක් තියෙනවා දැන් මේව කරන්න ගියාට පස්සේ එකක් මේ ඔබ කීප විටක්ම අදහස් දක්වීම ඇතුලේ කියවෙච්ච දේ තමයි අපපමණක් නෙමේ ලෝකයේම ගෝලීය අර්බුදයකට කොවිඩ් බැනීම අසංගත තත්ත්වයකට මුහුණ පාලිලා කාර්තිකයන්ට බලපෑම් වෙලා තියෙනවා කොහොමත් අපේ රටේ ආර්ථිකයේ සුඛිත මුදිත එකක් නෙවෙයි අපේ ආර්ථිකයේ අපි දන්න කාලේ ඉඳලම ණය බරින් මිරිකිච්ච ණය උඩ දුවපු ආර්ථිකයක් අපිට තියෙන්නේ. එහෙම පසුබිමක මේ රට එහෙම නැත්නම් දිස්ත්‍රික්කය අපි ගමුකෝ කඩලා අරගෙන මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න යමුද මුල්‍ය වශයෙන් තියෙන අසිරුතා මොනවද? මුල්‍ය වශයෙන් පුළුවන්ද මේ මේ ඔබ කියන අරමුණු ඉටු කරගන්න ව්‍යාපෘති කරන්න මුල්‍ය ශක්තිය පිටුබලය ඔබට තිබෙනවද? ඇත්තටම ප්‍රගීත් මා කියන්නට ඕනේ අපි මේ අර්බුදයට මූණ දෙනකොට රටක් හැටියට අතුගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවැරදි තීන්දුව ගත්තා. එතකොට අපි මේ රටේ කොරෝනා කළමනාකරණය කරනා වගේම ආර්ථිකය කළමනාකරණය කිරීමේ වැඩසටහනත් එක හා සමගාමී යුගයේ වැඩසටහන් දෙකක් හැටියටයි මා දකින්නේ. අපේ රටට තියෙන ප්‍රධානතම ආදායම් මාර්ග තමයි විශේෂයෙන්ම අපනයන ආදායම. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය තුළින් අපිට ලැබෙන ආදායම අපි මොකද අපි ඩෙස්ටිනේෂන් එකක් අපි ගමනාන්තයක් තියෙන රටක් අපේ රටේ විශාල වශයෙන් අපි ආදායම් ලබන්නේ සංචාරක විය සමයෙන් මම කාරණාවක් එක්කසු කරන්න ඒක වැදගත් වෙන නිසා දිනමෙන පත්‍රය අද සදාහන් වෙනවා සංචාරක පුරවල සියලු පිවිසුම් මාර්ග හදන්න අගමැතිගෙන උපදෙස් බාර කියපු මාර්ග සංවර්ධනයේට මේක අදාළ වෙනවා වගේම සංවර්ධන ක්‍රියාදාමයටත් මේක අදාළ වෙනවා අනිවාර්යයෙන්ම එතකොට ප්‍රගීත් අපේ රටේ තියෙන රටකට ලැබෙන ආදායම් මාර්ගය අපි බලන්න ඕනේ රටක් සංවර්ධන කටයුතු කරනකොට ඒ රටට ආදායම් ලැබෙන කුමන ශේෂ්ත්‍ර තුලින්ද කියලා. එතන මා කිව්වාගේ අපනයන ආදායම සංචාරක ව්‍යාපාරය. ඒ වගේම අපිට විශේෂයෙන්ම විදේශීය සේවා නියුක්තිකයන්ගෙන් මේ රට ලැබෙන ආදායම ඒ වගේම විදේශ ආයෝජකයන් රට ඇතුළත් කරන ආයෝජන ප්‍රමාණය මත තමයි රටක සංවර්ධනය තීන්දුව කරන්නේ. මේවා තමයි ප්‍රධානම සංරචක හතර හැටියට අපි දකින්නේ. එතකොට මේ හතරම රටේ යම්කිසි ආකාරයක කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. අපි ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මේක අපේ රටේ විතරක් වෙච්ච සංසිද්ධියක් නෙවෙයි. එතකොට මේ සංචාරක ව්‍යාපාරය අපේ යම්කිසි ආකාරයක කඩාවැටීමක් සිද්ධ වෙලා තියෙනවා. අපනයනය කරන භාණ්ඩ පිළිබඳව අපිට යම්කිසි ආකාරයක අපිට ප්‍රශ්න සහගත තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ආයෝජකයන් යම්කිසි මැලිවීමක් තියෙනවා. විශේෂයෙන්ම ආයෝජක මැලි වෙන ප්‍රධානතම හේතුවක් තමයි මේ ප්‍රගීත් අපි කියන්නට ඕනේ පසුගිය රජයේ සමයේ ඒ ආයෝජකයන්ට විශ්වාසයක් ගොඩනගාගෙන තිබ්බේ නැහැ මේ රටට මුදල් ආයෝජන කිරීම තුලින් Tamante ඒ තුලින් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ ලබන්න පුළුවන් වේද කියන විශ්වාසය ගොඩනගාගෙන තිබ්බේ නැහැ ඕනෑම රටකට මුදල් ආයෝජනය කරන අපි උනත් අපි බැංකුවක මුදල් ආයෝජන කරලා අපි හිතනවනේ දෙපාරක් මේ බැංකුවෙන් අපිට මුදල් ටික ගන්න පුළුවන් වේද කියලා ඒ විශ්වාසය ගොඩනගාගෙන ඒවැනි හේතුන අපි මේ තුලින් ඔබතුමා කියවෙත මම ඉතාමත් කෙටියෙන් වැඩි කාලයක් නැති හින්දා අපි මේක කළමනාකරණය කරනකොට ප්‍රගීත් අපේ මුදල් පිටරට යන්න තියෙන අවස්ථා අපි අඩු කරා. එතකොට අපි දේශීයත්වයට අපි මුල් තැන දුන්නා ප්‍රගීත් ජනාධිපතිතුමා. එතකොට දේශීය නිෂ්පාදන වලට අපි දේශීය ව්‍යවසායකින් ඇති කරන්නට දේශීයත්වයට මුල් තැන දෙන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරා. ඒ වගේම අපි විදේශීය ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියල අපි ගෙවන්න ඕන ගාණ අවම කරන්නට අපි මිල පාලනයක් අපි ඇති කරා රට තුල. දැන් ජනතාවට මේ තුලින් අපි දකිනවා
කොච්චර අපි මේ අර්බුදයට මුහුණ දුන්නත් තාම අපේ රටේ මේ ජනතාවට තාම දැනිලා නැහැ ප්‍රගීත් කොරෝනා වසංගතයක් ලෝකෙ තියෙනවද කියන ඒ තරමටම අපි මේක පාලනය කරා දැන් අපි උදාහරණයකට අපේ රටේ බාණ්ඩවල මිල ඉහළ ගියේ නැහැ අපි තෙල් මිල ඉහළ දැම්මේ නැහැ අපි විදුලි බිල ඉහළ දැම්මේ නැහැ බාණ්ඩවල මිල නම් ඉහළ ගියේ නැහැ කිව්වට නෑ මම කියන්නේ වැඩිනේ නෑ ඒ අපිට මිනිස්සුන්ට මෙහ බාන් රටක බාණ්ඩ මිල ඉහළ උච්චාවචන වෙනවයි කියන එක අපි පිළිගන්නට ඕනේ නමුත් මිනිස්සුන්ට දරා ගන්න බැරි තරමේ අපිට බාණ්ඩ මිල ඉහළ යාම තත්ත්වයක් අපි පාලනය කරන්න අපිට පුළුවන් මොකද රටක් ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට රටේ තියෙන ආදායම් මාර්ග හතරම හිර වෙනකොට හරි ඒ බර ජනතාවට දුන්නේ නැහැනේ අපි ඒ සම්පූර්ණ බර අපි ජනතාවට දුන්නේ නැහැ ප්‍රදීප් අපි ඒ ජන ඒ රජයක් හැටියට අපි වගකීම් බාරගත්තානේ කිසි කලමනාකරණයක් කරා අපි කලමනාකරණය කරේ කොරෝනා වසංගතය පමණක් නෙවෙයි අපි කලමනාකරණය කර ආර්ථිකයත් ඒහා සමගාමීව අපි සංවර්ධන කටයුතු රටේ සිද්ධ වෙනවනේ දැන් ප්‍රදීප්ම පුදුම වුණා කොහොමද මෙච්චර මේ ඔලෝක අර්බුදයකට මූණ දෙනකොට ඈ රටේ මිල උච්චාවචනය වෙනකොට රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන අතරතුරම කොහොමද මේ සංවර්ධන කටයුතු රටේ සිද්ධ කරන්නේ කියලා අපි දැන් මාර්ග පද්ධතිය කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා අපි රැකී රක්ෂා 60000ක් දෙනවා උපාධිධාරීන්ට රැකී රක්ෂා ලක්ෂයක් දෙනවා සාමාන්‍ය පෙළ අසමත් අඩු ආදායම් ලාභීන්ට අපි අඩු ආදායම් ලාභීන්ට මේ රැකී රක්ෂා දීම තුලින් ප්‍රගීත අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ රටේ තියෙන දිලිඳු බව නැති කරන වැඩසටහනේ ආරම්භයක් හැටියට අපි මේ දෙන්නේ මේක මොකද සමෘද්ධි ලබන සමෘද්ධි ලාභී අපි සමෘද්ධියක් දෙන සමෘද්ධි ලාභීත්වයෙන් අපි අයින් කරන්නට ඒ දිලිඳු බවින් අයින් කරන රජයේ රස්සාවක් දීලා ඔහුව පුහුණු කරලා අපි රජයේ මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඔහු එකතු කරගන්නයි අපි මේ වැඩසටහන කරන්නේ ඉතින් ඒ නිසා අපි මේකේ රටේ කොරෝනා වසංගතය වගේම ප්‍රගීත් අපි රටේ රට පාලනය කරලා රටේ ජනතාවගේ දෛනික ජීවිතය සුකිතු මුදිත කරන්න වැඩසටහනත් අපි ආරම්භ කළා. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔබ පැහැදිලි කිරීම ඇතුලේ අපිට දැනෙන්නේ මේ සංවර්ධන ක්‍රියාදාමයේ මෙහෙවන්න මුදල් සම්පාදනය කරගන්න පුළුවන්. ඒක සඳහා නිසි කළමනාකරණයක් තමයි වැදගත් ජනාධිපතිතුමා ඇතුළු රාජයේ සිදු කරමින් ඉන්නවා කියන එක. අපේ කාලය අවසන් වෙලා තිබෙන්නේ ඇත්තටම ගත්තොත් එම අවසන් මිනිත්තුවක් විශ්වාසතුමා අපිට ලබා දෙන්නේ මේ අද පත්‍රයේම තියෙන යම් කාරණාවක් නිසා ඔබත් මන්ත්‍රීවරයෙක් නිසා පාර්ලිමේන්තුවට අහන්න හේතුන මේක ආණ්ඩු පක්ෂයට මේ ප්‍රශ්නේ නැද්ද කියලා අහන ගමනුයි මම මේක ඉදිරිපත් කරන්නේ. සමගි බලවේගයේ මන්ත්‍රී ආරක්ෂාවට වැඩිපුර නිලධාරීන් ඉල්ලයි ප්‍රගීත් මොකද අපිට ආරක්ෂාව කියන්නේ රටේ දැන් රටේ ජනාධිපතිතුමාම පැහැදිලි පූර්වාදර්ශයක් දීලා තියෙනවානේ ප්‍රගීත් දැන් ජනාධිපතිතුමාගේ වාහන කීයක් එක්කද ආරක්ෂක රථ දෙකයි යන්නේ රටේ ජනාධිපතිතුමා ඇයි එතුමා ඒ වාහන දෙකකින් යන්නේ ඒක එතුමා මේ සරලභාවය පෙන්වන එකක් නෙමෙයි ඒකෙන් අපි ඔප්පු වෙන්න ඕනේ. එතුමාට රටේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. රටේ ආරක්ෂාවක් තියෙනවා එතුමාට. ඒකනේ එතුමා මේ අඩු ආරක්ෂක පිරිසක් එක්ක තනකින් තනකට යන්නේ. ඔව් ඉතින් ඒ නිසා මා දකින්නේ අපිට එහෙම ලොකු ආරක්ෂාවක් දෙන්න තර රටේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් අපිට නැහැ. අපි ජනතාව ගාවට ඡන්ද ඉල්ලනකොට නම් යනවා මේ 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 මොන ආරක්ෂාවකටද ඕනම අස්සක රිංගල ගිහිලා ඡන්ද ටික ගන්නවා. ඡන්ද ගත්තට පස්සේ මහජන නීති දුන්නාට පස්සේ මොකද්ද අපිට මේ මිනිස්සු පිළිබඳව තියෙන ප්‍රශ්නේ අපිට? ඇයි මිනිස්සු අපිට ජනතාව පිළිබඳව අපිට මේ 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 බියක් තියෙනවද අපිට? අපි ජනතාව ගාවට ගිහලා ඡන්ද ඉල්ලගෙන ජනතා නියෝජිතයන් හැටියට පත් වෙනවා අපිට පැහැදිලිවම ජනතාව ගාවට ගිහලා කිසි බයක් සැක නැතුව වැඩ ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. ඒ ඉතින් මොකද മന്ത്രി වුණාට පස්සේ මේ අපිට මේ මේ අමුතු මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ ආරක්ෂකවල ඡන්ද ඉල්ලන කාලේ ඒ ප්‍රශ්නේ නැත්තම් ඔබ කියන්නේ ප්‍රමාණවත් හරි ඒවන අපිට ලැබිලා තියෙන කාලයටත් වඩා මිනිත්තුක කාලයක් අපි ලබා ගත්තා මේ පිළිසඳර උදෙසා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බේජ ප්‍රදීප් උඳුගොඩ මැතිතුමන් එක්ක ඒ වගේම කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිතුමන් එක්ක අපි මේ මෙපමණ වෙලාවක් සාකච්ඡා කරේ විසුමන සංශෝධන ආදී කාරණා වෙත අපි ගමන් කරෙත් නැහැ තීර කාලයත් එක්ක වැදගත් වෙන පළාත් සභා ක්‍රමය පිළිබඳව මේ ආදී වගේම කොළඹ දිස්ත්‍රික්කේ මොනවද කරන්න යන වැඩපිළිවෙළවල් මේ ආදී ගැනයි අපි සාකච්ඡා කරේ යලිත් හෙට උදෑසනත් අපි හමු වෙනවා තවත් මෙවැනිම පිළිසඳරක් සමගින් ඔබතුමන්ට සම්බන්ධනවා බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ස්තුති සහභාගීවයි හොඳයි අපි උදේට නැවත හෙට උදේට මුණ ගැසෙමු එතෙක් සිදු වෙන දේවල් යහපත් දේවල්ම වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා ඉදිරි පැය කීපය ඇතුළත අපි උදෑසනම යලි මුණ ගැහෙමු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.